Ayo buat. www.rungirisrilanka.lk DJ Run Hunter Bulu Dovitala සත්‍ය වසන් කරන සමාජයක සත්‍ය හඹායන සත්‍යවාදී ගවේෂණය. තෙත්ත උනත් ඇත්ත. අපි තෙත්තුනත් ඇත්තෙන් අවධානය යොමු කරන්නේ වනජීවී නියාමන නිලධාරීන්ගේ හඬ, ඔවුන්ගේ ඉල්ලීම මොකක්ද කියන එක පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. අයිබුවන් කාංචන. අයිබුවන් අනුරාධ. කාට කාටත් රතු එලි දැල්වෙන, කාට කාටත් ඇත්ත පසක් කරන තෙත්තුනත් ඇත්ත. වනජීවී නියාමකවරේ කියන්නේ අපි ඉන්න ඔෆිස් එක කියන්නේ දැන් මේ මෑතක තමයි අපේ ඔෆිස් වලට ගැහණු පාරිශුද්ධ සම්බන්ධ වෙන්න ගත්තේ. ඒ වෙනකම්ම අපි තමයි අපි ඉන්න ඔෆිස් එක, අපි ඉන්න බීට්ව, අපි ඉන්න නවාතැන පිරිසිදු කරන්නේ, පිරිසිදු කරගන්නේ. එතන ඉඳලා එන සංචාරකයාට ටිකට් එක කඩන්නේ බොහෝ තැන්වල අපේ අය. ඊට පස්සේ එන සංචාරකයාත් එක්ක මඟ පෙන්වන්නේ විදිහට ගිහිල්ලා සංචාරකයාට අපේ උද්‍යාන තුල තියෙන දැනුමින් සන්නද්ධ කරන ක්‍රියාවලියත් අපේ නියාමක මහත්වරු ඉන්නවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තියෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක් නියෝජනය කරලා ඒ කලාපේ වනජීවී නියෝජනය බොහෝ තැන්වල කරනවා. ඒ වගේම මුර සංචාරය සංවිධානය කරලා මුර සංචාරකට සහභාගී වෙලා යම් පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීම, අත්අඩංගුවට ගන්න පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, විමර්ශනය කරලා අධිකරණයට වාර්තා කිරීම කරන අයත් අපේ නියාමක මහත්වරු අතර ඉන්නවා. ඒ වගේම ඒ අල්ලංගෙන නඩුව චූදිත සැකකරු සම්බන්ධයෙන් උසාවි සාක්ෂි දීම සමහර තැන්වල අපේ නියාමක මහත්වරුන් ඉන්නවා. ඉතින් මේ කිච්ච මහත්තයෙක් පේන අතරේ දෙපාර්තමේන්තු වෙනුවෙන් නිලධාරී විදිහට නියාමක මහත්තයා එනි ඉඳලා නඩු මෙහෙවල මෙහෙවීම කරනවා. ඒ අනුව පේනවා ඇති බහුවිධ කාර්යයක් අපේ නිලධාරී මහත්වරු, නියාමක මහත්වරු, ඒ වගේම මේ අනිකුත් මහත්වරු කරනවා. තෙත්ත උනත් ඇත්ත. අපිට ලැබෙන පහසුකම් ගැන කතා කරලා තින් අපේ බොහෝ අය මම 2008 සම්බන්ධ වුණේ අර්ධපුහුණු කම්කරු කියන වැටුපට, PL2 කියන වැටුපට. එදා ඉඳලා අරගලයක යෙදුණ අපට ගැළපෙන වැටු ක්‍රමයක් සකස් කරගන්න. නමුත් අදටත් අපි MN එකට කියලා තියෙනවා, අපි හැබැයි නියාමකව MN3 ස්ථාපිත කරන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා. ඒ වැටුපස දිනා ගැනීම සඳහා අරගල ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එක් එක් අවස්ථාවලදී අපි අරගල කරනවා. තෙත්ත උනත් ඇත්ත. අනුරාධ, මේ හඬපට ටික අහනකොට සමහර විට කෙනෙකුට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා ප්‍රශ්නයක් ඇතෙන්න හිතෙන්න පුළුවන්. එකවරම මේ අය රාජකාරිය ගැන කියනවා, ඒ විතරක් නෙවෙයි තව තවත් වැටු ප්‍රශ්නයක් ගැන කියනවා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ලංකාව පුරාම වනජීවී නිලධාරීන් ඉන්නවා. අන්න ඒ නිලධාරීන්ගේ හඬක් නැති නිලධාරීන්ට ඉඩක් දෙන්න තමයි අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ගරු සභාපතිතුමා යුජී සෙනරත්න මහත්මයා තමයි එහි සභාපතිත්වය දරන්නේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අඩවි ආරක්ෂක කාර්යාලයේ බෙල්ලන්විල බොරලැස් දොමුවේ තමයි ඔහු සේවාව සිද්ධ කරන්නේ. අපි අද දවසේ තෙතුණත් ඇත්තෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමස්ත ලංකාවෙම වනජීවී නියාමක වරුන්ට සිදුව තියෙන මහා හෙරිහැරය, ගස්තනය, වේදනාව, මෙන්න මේ බරපතල ප්‍රශ්නය. මේ වනජීවී නියාමක මහත්තයේ රාජකාරණ තෘප්තිය කියලා ඇහුවකින් ඔක අංශ දෙකකින් අපට ওই තෘප්තිය විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි අපි කරන රාජකාරියේදී ප්‍රතිලාභ ලබන සකාසිපාවා කරන සේවාව සම්බන්ධයෙන් යම් ප්‍රමාණකට තෘප්තිමත්. දෙක තමයි ඒ සේවාව සපයන මිනිසුන්ගේ ජීවිත කතාව සහ ඇත්තම අපි වර්තමානයේ මූණ දෙන තත්ත්වය ගත්තොත් අපි තෘප්තිමත් නැහැ. ඒ කියන්නේ අපට ලැබෙන පාසුකම්, අපට තියෙන ඇගැයීම, අපි කරන රාජකාරියට ගන්න අවස්ථා අතරම තියෙන්නේ දුක්ඛදායක තත්ත්වයක්. තෙත්ත උනත් ඇත්ත. තෙත්ත උනත් ඇත්ත.
ඒ වගේම කාංචන වැඩිදුරටත් දැන් මේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමන් යුඩී සෙන්රත් මහත්මයා පැහැදිලි කළා ඔවුන්ගේ සේවාව පිළිබඳවත්. අපි සේවාව සම්බන්ධයෙන් ගත්තොත් පැය 24 කියන පහසුවට අපි පැය 24ක සේවාවක් කරනවා කියුවට සමහර තැන්වල පැය 24 විග්‍රහ කරන ක්‍රමවේදයේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ පැය 24ක සේවාවක් කරනවා කියන්නේ උදේ 6ට ඕන් වුණා නම් ඊට පස්සේ උදේ 6ට ඔෆ් වෙන්න ඕන. අපි ඒක එහෙම නෙවෙයි. අපේ සේවාව එහෙම කැඩෙන්නේ නැහැ. අපේ සේවාව අපි උදේ 6ට ඕන් කළා නම් සේවයට ඇවිල්ලා අපේ මහත්තුරු නිවාඩු යනකම් අපි ඒ සේවාව පැය 24ම අඛණ්ඩව දිනපතා කෙරෙනවා. අපි මානින් තියන්නේ ඊට පළවෙනිදා ඉඳලා අපි දිනයක 21ක් වැඩ කරනවා නම් ඒ 21 දින 21 අඛණ්ඩව කරන්න පුළුවන්. සෙනසුරාදා ඉඳලා පෝය කියලා එහෙම බෙදිනින් දරව කරලා තුරු දවස් ගන්න පිනිවාදු ලබා ගන්නවා. ඒ වගේම සමානත්වන වල දින කාර්යකාරී ස්වභාවයත් එක්ක අපේ මහත්තුරු දින 25 30 35 එක දිගට වැඩ කරන තැනක් තියෙනවා. ඒකට ඒ පැය 24 විග්‍රහ කරන සමහර තැන්වල පැය 24 විග්‍රහ කරන ක්‍රමවේදයට අපේ එක විග්‍රහ කරලා කරන්න බෑ. ඔය සියල්ලම අපි කරන්නේ ඔය අමතර කරන රාජකාරි සඳහා රුපියලකවත් වර්ෂාදයක් නැතුව. දෙත්ත උනත් ඇත්ත. ඒ වගේම කාංචන මේ ඔවුන්ට මේ විදිහට සේවාව අර පැය 24කට සීමා නොවි ඉටු කළත් අත්තිකාල දීමනා සම්බන්ධයෙන් තිබෙන තත්වයත් ඔහු මෙසේ පැහැදිලි කළා. වැටෙන් අමතරව දැන් අතිකාල බොහෝ තැන්වල ගෙවනවා. අපි අමතරව කරන රාජකාරි සඳහා අපට ගෙවීමක් කරන්න කියලා නිලම් පුරාගෙනේක ඉන්නවා. අර්ධලේක ඉස්තාලේ ඉඳලා ඉන්නවා. නමුත් සාකච්ඡා පවත්වනවා ඒ වෙලාවට මොකක් කරේ නිලධාරීන්ට පොඩි තොපියක් වගේ දෙයක් දීලා ඒක යටපත් කරනවා. ඒ නිසා තමයි මෙතෙක් කාලයකට එහෙම දෙයක් අපට ලැබිලා නැත්නම් මතක විදිහට 94 විතර නිලධාරියාගේ පඩියට සමාන මුදලක් දුෂ්කර දීමනා වශයෙන් දුන්නා. ඒ කියන්නේ රුපියල් 500ක දීමනාවක් 94 දුන්නා. 94 ඉඳලා ඒ දීමනාව 2012 දක්වා රුපියල් 500ම තමයි දිගටම ආවේ. ඒ රුපියල් 500 2012 දී 100%කින් වැඩි කරනවා ඒ තිබිච්ච ආර්ථිකයට ගැලපෙන විදිය. එතකොට රුපියල් 500 2500ක් වෙනවා. 2012 ඉඳලා අද 2024 හත්වෙනි මාසයේ ඉස්සෙල්ලා මේ වෙනකන් අපට ගෙවන මුදල අර 2500 පමණයි. අනිකුත් ආයතනයක ගත්තට පස්සේ උදාහරණයක් විදිහට පොලිසිය ගත්තොත් පොලිසියේ බටායක ඔය කාලය තුළට ලොකු ප්‍රමාණයකින් වැඩි වුණා අවුරුදු ආර්ථික පත්වන්නට ගලපෙන විදිහට ගෙවීමක් කරනවා. අපේ දෙපාර්තමේන්තුව යන ක්‍රමවේදී නිලධාරියා ගැන හිතන පතන විදිය නිලධාරියාට තියෙන සැලකිල්ල ඔය මං කියපු ඔය උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවන්. අදත් මේ 2024 හත්වෙනි මාසේ 30 වෙනි කොටත් 2012 ඒ ආර්ථිකයට ගලපෙන්න හදපු 2500 තමයි අපේ නිලධාරියන්ට ලැබෙන්නේ. දෙත්ත උනත් ඇත්ත. ඒ වගේම උන්ගේ මේ රාජකාරියේ බලපුවාම විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරන්න විශාල ප්‍රදේශයක වගකීම ඔවුන් වෙත පැවරලා තියෙනවා කියන එකත් ඔහු මතක් කරා. ඒ වගේම අපේ බොහෝ නිලධාරී කිලෝමීටර් 150 200 රාජකාරි කරනවා. සමහර තැන්වල 300 350 යන තැන් තියෙනවා. ඔය වගේ තැන්වල මහත්කය දැන් ඇත්තම අපේ තියෙන සේවා ස්ථාන දෙපාර්තමේන්තු මගින් වර්ගීකරණය කරලා තියෙනවා. ඉතා පහසු සේවා ස්ථාන පහසු සේවා ස්ථාන සහ දුෂ්කර සේවා ස්ථාන කියලා. එතකොට අපි හිතමු අනුරාධපුර අඩවියේ ඉතා පහසු සේවා ස්ථානය. ඔය ඉතා පහසු සේවා ස්ථානය ගාල්ඩේ මිනිස්සුන්ට ඉතා පහසු සේවා ස්ථානයක් කියලක. අනුරාධපුරේ කවුරුන් ඉත ආසන්නයේ ඉන්න කෙනෙකුට ඉතා පහසු සේවා ස්ථානයක් කියලක. එතකොට ඉතා පහසු සේවා ස්ථානයක පරිම අවුරුදු 5ක සේවා කාලයක් ඉන්න පුළුවන්. අවම අපි ට්‍රාන්ස්ෆර් එකක් ගන්න අවුරුදු 3ක් ඉන්නවා. ගාල්ඩේ ඉන්න මම ඔය සේවා ස්ථාන ගැන කිලෝමීටර් 250කට වඩා වැඩි ප්‍රමාණයක් යන්න ඕන. නමුත් 250 යන මතත් අර්ග සේවා ස්ථානයේ පහසු සේවා ස්ථානයක දෙමයි සැලකන්නේ. ඔය තියෙන කෘති ස්වරූපේ ගැන අපි නිරන්තරයෙන් කිව්වා ඔහොම නෙවෙයි පහසු සේවා ස්ථානයක් නම් කරන්නේ ඉතා පහසු සේවා ස්ථානයක් නම් කරන්නේ. ඒ යන කෙනාගේ ප්‍රමාණය බලලා නම් කරන්න එහෙම වුණාට පස්සේ ඒක ඒ නිලධාරියා තෘප්තිමත් වෙන්න හේතුවක් වෙයි. ඒ වගේ ක්‍රමවේදයක් අපිට හදා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඉදා ඉඳලා මේ වෙනකන් ওই ඉල්ලීම දිගටම යනවා. මේ 2024 ස්ථාර මාර්ග චක්‍රලේඛන දිනේ ওই ක්‍රමවේදෙම තමයි. දෙත්ත උනත් ඇත්ත. දෙත්ත උනත් ඇත්ත.
ඒ විතරක් නෙවෙයි කාංචන ස්ථාන මාරු ප්‍රතිපත්තිය පිළිබඳවත් ඔහුගේ පැහැදිලි කිරීම මෙහිදී සිදු කළා. ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම කිව්වා, මෙහෙමයි අපේ තියෙන වෘත්ති සමිතිත් එක්ක කතා කරලා පරිපාලනෙත් එක්ක එකතු වෙලා මේකට පොදු එකඟතාවයක් මත ප්‍රතිපත්තියක් අඳුමු කළා. කවදාවත් නෙකිරෙන දේ ඒක. ඒගොල්ලෝ කරුණු ටිකක් දාලා එවනවා, ඒකට අපි අනුගත වෙන්න ඕන. ඒ කියන්නේ මේක මේ ආරක්ෂකගේ වලව්වේ ඉන්නා වගේ එකක් තමයි අපිට වෙලා තියෙන්නේ. පිටරාජ්‍ය සේවයෙන් රාජ්‍ය සේවය ඉන්න අපි අනිත් රාජ්‍ය සේවයෙන්ට ලැබෙන වරප්‍රසාද අපිට නෑ. ස්ථාන මාරුවක් කිව්වොත් අපේ ආයතන සංග්‍රහයේ විදිහට තියෙන්නේ ස්ථාන මාරුවෙන් ඉල්ලන කෙනාගේ කැමැත්ත මත සේවා ස්ථාන පහක් ඉල්ලන්න කියලා. අපේ දෙපාර්තමේන්තුවට ඒව අදාළ නෑ. අපේ දෙපාර්තමේන්තුව වෙන චක්‍ර දෙකනේ කියනවා උතුරු නැගෙනහිර සේවා ස්ථානවලින් දෙකක් අනිවාර්යෙන් ඉල්ලිය යුතුයි කියලා. කැමැත්තටත් කියන්නේ අර ආයතන සංග්‍රහය දෙන අනිත් සජී සේවකෙන් භුක්ති විඳින අයිතිය පවා අපට නැති කරලා තියෙනවා. අනුරාද, මේ සිද්ධීන් ටික අහගෙන ඉන්නකොට ලංකාව පුරා බොහෝ දෙනෙක් දන්නවා මේ වනජීවී නියාමකවරුන් උදේ ඉඳලා රෑ වෙනකන් ඔබ වෙනුවෙන්, වනසතුන් වෙනුවෙන්, ගහකොළ වෙනුවෙන් පුදුමාකාර සේවාවක් සිදු කරනවා. හැබැයි කිසිම කෙනෙකුගේ ඇගයීමට ලක්වීම ඉතාම අඩුයි, විරලයි. ඒ වගේම තමයි සෑමදෑම වනසතුන් තමන්ගේ බවභෝග විනාශ කරනකොට, වන අලින් ගම් බදිනකොට, මොනරුන් ටික ඇවිල්ලා බවභෝග විනාශ කරනකොට බොහෝ දෙනෙක් කෑකෝ ගහන්නේ වනසතුන්ට නෙවෙයි, මෙන්න මේ නියාමකවරුන්ට. හැබැයි ඔවුන්ගේ ඒ දුක, කඳුල, වේදනාව, ඔවුන්ට ලැබෙන වරප්‍රසාද පිළිබඳව කතා කරන්න, හොයන්න, බලන්න කෙනෙක් නැහැ. අන්න ඒ නිසා තමයි තිත්තුණත් ඇත්ත අපි නිතර නිරන්තරයෙන් කියන්නේ හඬක් නැති මිනිසුන්ට ඉඩක් දෙන්න. ඒක තමයි තිත්තුණත් ඇත්ත අපි වැඩසටහන කරන්න නිසා මේ අයගේ මේ ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතුමයි. උදැසන 7 විනාඩි 18 දැන් වෙලාව. හෙළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රන්ගිරි ශ්‍රී ලංකා. කාට කාටත් රතු එලි දැල් වෙන, කාට කාටත් ඇත්ත පසක් කරන, තෙත්ත උනත් ඇත්ත, තෙත්ත උනත් ඇසිද. දැන් 7:21 දැන් වෙලාව. අද අපි කාංචන තිතුණත් ඇත්තේ නවදහන යොමු කරන්නේ වනජීවී නියාමක නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන්. ඔවුන්ගේ හඬටයි අද අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමේ සභාපති UD සෙනරත් මහත්මයා තමයි මේ අදහස් අපෙත් එක්ක කියන්නේ, ඉදිරිපත් වුණ. විශේෂයෙන්ම මේ වෙනකන් අවුරුදු ගණනාවක්, වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ මේ ගැටලු සහගත තත්ත්වයන් වලට පිළිතුරක් ලබා දීලා නැහැ. හැබැයි ගැටලුවක් ඇති වුණාම ඔවුන්ව තමයි සියලු දෙනාගේ ගොදුර බවට පත් වෙන්නේ. ජනතාවගේ පැත්තමුත් බැනුන් අහන්නේ. හැබැයි රාජකාරී ඉටු කරන්නත් වෙලා තියෙන්නේ. සමහරලාට කිසිම ප්‍රවාහන පහසුකමක්වත් නැතිව, සමහරලාට ඔවුන්ට ඉන්න තියෙන ස්ථානයේ තියෙන පහසුකම් අවම ටිකවත් නැතුව තමයි ඔවුන්ට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔවුන් අපිත් එක්ක මෙහිදී පැහැදිලි කළා. විශේෂයෙන්ම ඔවුන්ගේ මේ සේවාව පිළිබඳ තෘප්තිමත්ද කියන කාරණය සම්බන්ධයෙන් තෝ මේ විදිහට අදහස් ප්‍රකාශ කළා. සර්වමාන ජීවීකේ ඉන්න නියාමක මහත්තයාට, විශාකාර මහත්තයරෙන්ගේ මහත්තයා තෘප්තිමත්ද කියලා ඇහුවොත් අපිට අර මම මුලින් කිව්වා වගේ තෘප්තිමත් වෙන තැන එකම කාරණේ අපි කරන සේවයෙන් වචනයක් කතා කරගන්න බැරි, අදහසක් ප්‍රකාශ කරගන්න බැරි, හැඟීමක්වත් අපිට දනවන්න බැරි සතාසියුපාවා වෙනුවෙන් අපි මේ වගේ දේ කළාය කියලා තෘප්තිය ඇරෙන්න මේ දෙපාර්තමේන්තුවෙන් අපට ලැබෙන දේ සම්බන්ධයෙන් නම් තෘප්තිමත් භාවයක් නෑ පෙර කිව්වා වගේ. ඔය தත්ති තමයි ඉතා දුක්ඛිතයි අපට තියෙන தත්ති මේ 2024 අනිකුත් රාජ්‍ය සේවිත එක්ක සංසන්දනය කරනකොට. තෙත්ත උනත් ඇත්ත, තෙත්ත උනත් ඇසි. කොපමණ ප්‍රමාණයක් මේ සේවයේ ඉන්නවද ලංකාව පුරා? දැනට නියාමක මහත්වරු 491ක් මට මතක විදියට ඉන්නවා, 889ක් ඉන්න උන තැන. දැනට නියාමක මහත්වරු දෙපාර්තමේන්තුවේ අවශ්‍ය ප්‍රමාණයෙන් ඉන්නේ 149යි. ඇයි 24 ගානේ දින 21ක් එක මහත්තයෙක් වැඩ කරන්න තියෙන කාඩර් එක නේ ඔය තියෙන්නේ 800 ගානේ. ඒකෙනුත් දින 21ක් වැඩ කරන්න ඉන්න අයගෙනුත්
ඉන්න ඕන අයගෙනුත් ඉන්නේ 149යි. සමස්තයක් විදිහට ගත්තම නියාමක අඩවිසහකාර රේන්ජ මහත්තුරුන්ගේ හිගය දෙපාර්තමේන්තුවේ, ඒ කියන්නේ ඉන්න ඕන අනුමත කාඩර් එකනුත් ඉන්නේ 152ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඕක ගත්තොතින් අඩුමතරමේ නියාමක මහත්තුරු දෙන්නේ 5 දිනක්ගේ වැඩ කරනවා. ඒ වගේම රේන්ජ මහත්තුරුත් අඩවිසහකාර මහත්තුරුන්ගෙත්, ඒ කියන්නේ අඩවිසහකාර කියන්නේ මහත්තය මේ දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි උසස් වීමක්. ඒ අනුව ඒ ශ්‍රේණි උසස් වීම යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒ වගේම රේන්ජ මහත්තුරු කියන්නේ පිටින්බඳවා ගැනීම කරන අභ්‍යන්තරයෙන් 140ක් ගන්නවා. ඒ ක්‍රමවේදයේ තිබිලා කිසිදු ප්‍රමාණයෙන් ඉන්නේ 151ක් වගේ ප්‍රමාණයක් ඉඳගෙන තමයි අපි ලංකාවේ භූමියෙන් 114ක් වනජීවි සුජ අධීක්ෂණයේ යටතේ අපි පාලනය කරන. ඒ වගේම වන අපරාධයක් සිද්ධ වුණොතින් ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අපි වර්ග කිලෝමීටර් 65610ම අපි කවර් කරනවා. මේ කරන සේවාව සහ කැපකිරීම ජනතාව දන්නවද? ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. ජාතික රක්ෂිත භූමි අවට ඉන්න ජනතාව සහ නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන ජනතාව යම් ප්‍රමාණයකට අපේ දුෂ්කරතාවයන් හඳුනාගෙන තියෙනවා. දැනට දෙපාර්තමේන්තුව සහ ජාතියක් විදිහට අපි මුහුණ පාලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අලිමිනිස් ගැටුම. තුන මෑතක ඉඳලා වර්ධනය වෙනවා කොටිමිනිස් ගැටුම. අලිමිනිස් ගැටුම සහ කොටිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල ජනතාව ගේ සහයෝගය අපට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒව පාලනය කරගන්න. හැබැයි ජනමාධ්‍ය මොන හේතුව නිසාද මන් දන්නේ නැහැ, ඇත්තටම ජනමාධ්‍ය හරහා දැන් අලුත් ප්‍රවණතාවයක් නිර්මාණය වෙලා තියෙනවා සහ සමහර මාධ්‍ය ඒක දිනපතා ප්‍රවෘත්ති වල විශේෂාංගයක් විදිහටම දක්වනවා අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන්. එතනදී යන්නේ වනජීවී නිලධාරියා කරන කැපකිරීම නෙවෙයි, උණුසුම් විදිහට ගන්න මිනිසුන් විසින් දෝෂාරෝපණය කරන අවස්ථාව. ඒවගේම කාංචන ඔහුගේ අත්දැකීමකුත් මෙහිදී පැහැදිලි කළා. 2019 ඉඳලා 21 දක්වා දොරව හඳගිරිය සේවස්ථානට අනුහිත සේවය කළේ. මගේ සේවස්ථානේ හඳගිරියේ ඉඳලා කොංගස් මංකඩට යනකම් කිලෝමීටර් 19ක් තියෙනවා. ඔය 19 විදුලි වැට දිගේ බොහොම පොඩි ගොඩ ඉඩම් ප්‍රමාණයක් හැරුණාට පස්සේ අනිත් සියලුම ඉඩම් තියෙන්නේ කුඹුරු ඉඩම්. එතකොට කිලෝමීටර් 19ක් කවර් කරන්න එක පැත්තකට මම කිව්වා අපේ සම්පූර්ණ විදුලි වැට කිලෝමීටර් 26ක් තියෙනවා. මම කියන්නේ එක පැත්තකට කවර් කරන්න ඕන, කියන්නේ නිරන්තරයෙන් අලි ගම් වදින ප්‍රමාණය. එතකොට අපේ නිලධාරි නැහැ හැමදිරි සේවාස්ථානේ හිටියේ. එතකොට අපි එක්කෙනෙක් කිලෝමීටර් 3-4 වගේ ප්‍රමාණයක් බලන්න ඕන ඔය කිලෝමීටර් 10ට කවර් කරන්න. ඇත්තටම දැන් අපේ නිලධාරි හැමදාම සේවය කරන්නේ නැහැනේ. ඕකෙන් යම් කෙනෙක් නිවාඩු ගියෝකින්, යම් කෙනෙක් වෙනත් උසාවි රාජකාරියකගේ ගියෝ අපි 3-4 දෙනා ඉන්නේ. එතකොට අපට හඳගිරියේ ගියවින්න ප්‍රදේශයට යන්න පුළුවන්. ගිහිල්ලා එතන ප්‍රශ්න අපි විසඳුමක් හොයනවා. හැබැයි ඒ විසඳුම හොයන ප්‍රදේශයේ මිනිස්සු කියන දේවල් මාධ්‍ය ගන්න මාධ්‍යට අවශ්‍ය නැහැ. කොංගස් මංකඩ පැත්තට අපේ මිනිස්සු ගිහිල්ලා අලියා ගමට පැනනාට පස්සේ කියන කතන්දරේම අද යනවා. ඒ නිසාම සමාජගත වෙලා තියෙනවා. අපි පැය 24ම සේවය කරන එක, අපි කරන කැපකිරීම සම්බන්ධයෙන් අබ්බමල් රේණුවක තැකීමක් නැති සහ නොදන්න පිරිසක් අර මාධ්‍ය හරහා යන කරුණු කාරණා එක්ක වනජීවී නිලධාරියා කියන්නේ මෙලව රාජකාරියක් නොකරන නිලධාරියෙක් ගන්නට පත් කරලා විවේචන කරන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම මේ හෝ පැහැදිලි කරේ ඔවුන් විඳින එක්තරා විදිහක තවත් ප්‍රශ්නකාරී තත්ත්වයක්. මොකද මොනවා හරි දෙයක් වුණාට පස්සේ ඇත්තටම ඔවුන්ගේ පැත්තට තමයි ඇඟිල්ල දික්වෙන්නේ. මොකද ඔවුන් මේ රාජකාරියට බැඳලා ඉන්න නිසා ඔවුන් ඒක ඉටු කළ යුතුයි. නමුත් ඔවුන් මේ වගේ විවිධ දුෂ්කරතා ගැටලු මැද්දේ සේවය කරනවා කියන එක එතනදී අමතක වෙනවා. එතකොට ඔවුන් කරන සේවාව අගයන්නේ නැහැ. ඔවුන් සමහර වෙලාවට යම් කිසි ආකාරය සිද්ධියක් වුණාට පස්සේ ඒ සිද්ධියත් ඔවුන්ගේ පිටින් විශේෂයෙන්ම සමහර මාධ්‍ය ඒක සමාජගත කරන්න උත්සාහ කරන එක පිළිබඳව තමයි මේ විදිහට පැහැදිලි කරේ. නමුත් ඔවුන් කරන සේවාව අනිත් පැත්තට එහෙම මාධ්‍යෙන් ඉදිරිපත් වෙනවාද කියන ප්‍රශ්නාර්ථයත් ඔහු ඒදී පැහැදිලි කිරීමක් විදිහට කළා කාංචන. ඒක නිසාම තමයි අපි රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ තිත්තුනත් ඇත්ත. අපි හැමතිස්සෙම කියන්නේ අපි නිවැරදි පැත්තත් එක්ක සියලුම පැති පිළිබඳව අවධානය යොමු කරලා
මේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න ඒ විතරකුත් නෙවෙයි අපි නිරන්තරයෙන්ම තිත්තුණත් ඇත්ත වනාලි මිනිස් ගැටුමට උත්තර හොයන්න විවිධාකාරී වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කළා. ඒ වගේ විතරකුත් නෙවෙයි මේ වනසතුන් ආරක්ෂා කරන්න, ගහකොළ ආරක්ෂා කරන්න, සතාසිව්පාව ආරක්ෂා කරන්න අපි වසර ගණනාවක් තිස්සේ තිත්තුණත් ඇත්ත අපි මැදිහත් වුණා. මේ පරිසරය ආරක්ෂා කරන්න තිත්තුණත් ඇත්ත මැදිහත් වුණා. මෙන්න මේ තමයි මාධ්‍යක සැබෑ අරුත. උදැසන 7:28 දැන්. රොහුනට කඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදුහඬ රන්ගිරි ශ්‍රී ලංකා. ශිෂ්ට වූ සමාජයක අසාධාරණයට එරෙහිව පෙළගැසෙන විද්‍යුත් අසිපත. තෙත්ත උනත් ඇත්ත. අපි අද නියාමක වනජීවි නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් තමයි අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමේ සභාපති UD සෙනරත් මහත්මයා තමයි ඔවුන්ට තියෙන මේ ගැටලුකාරී තත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරේ. කාංචන, ඔවුන්ට සිදුවන අනතුරු සහ ඊට පස්සේ ඒ පවුල්වල අය වර්තමානයේ ඒ තත්වයන් එක්ක කොයි විදිහටද මේ තත්වයන් වලට මුහුණ දෙන්නේ, මෙන්න මේ කාරණයත් හරිම ඛේදවාචකයක් කියලා තමයි ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් කළේ. මේ සේවාවන්හි ඉන්නේ විවිධ අනතුරුවලට ලක් වෙච්ච ප්‍රමාණය පිළිබඳව සහ ඔවුන්ගේ පවුල්වල වර්තමාන තත්ත්වය පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. චන මහත්තයා, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නියයන් සම්බන්ධයෙන් සාමාන්‍ය වාර්තා තින එකක් වනාලි පාර දීම වලින් නැති වෙනවා. ඒ වගේම දඩයක් කරුවන්ගේ වෙඩි ප්‍රහාරට යන්ත්‍ර ලක් වෙලා වනජීවි නිලධාරීන් නැති වෙනවා. වෙනත් රාජකාරී කටයුතු වලදී නිලධාරීන් නැති වෙනවා. එතකොට වනජීවි නිලධාරී අලියෙක් පාර දීලා හෝ දඩයක් හමුවේ යොක්කුවේ ඉන්දේකට ලක් වෙලා වෙනයම් ක්‍රමවේදයකට මරණයට පත් වීම තුළම බොහෝ දුරට මම අර මුලින් කිව්වා වගේ ලොකු ආර්ථික අහියක් එක්ක ජීවත් වෙන මේ නිලධාරියෙක් නෙවෙයි වනජීවි නිලධාරි. ඇත්තටම ඉන් පස්සේ ලැබෙන ඔය සුළු සුළු වන්දි මුදලක් එක්ක අර පවුල නඩත්තු කරගැනීමේ හැකියාවක් ක්‍රම නැහැ. අපට වෙනත් නිලධාරි වගේ අපි පැය 24ක් සේවය කරනකොට අඩුම ගානේ නිවාඩුවක් දාලා ගිහිල්ලා ත්‍රිවිල් එකක් දුවන මිනිකුවත් ත්‍රිවිල් එකක් දුව ගන්න තරම් අපට හැකියාවක් නැහැ. නිලධාරියා සම්බන්ධයෙන් තියෙන ඔය ආරක්ෂණ ක්‍රම වේදී ශක්තිමත් වෙන්න ඕන කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒ වගේම අපි රක්ෂණයක් කියලා දැන් අවුරුදු ගානක ඉඳලා දැන් අවස්ථාවල කතා කරනවා. ඒවා ඒ යම් කාලකට පස්සේ යට යනවා. ඒවා කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි සාධාරණ වන්දි මුදලක් ඉල්ලලා තියෙනවා. නමුත් අර රාජ්‍ය සේවයේ දින ක්‍රම වේදී අනුව තමයි අපට ඔය නැති වෙන ජීවිතයකට එහෙම වෙන වෙනත් සාභාවික ආබාධයකට පූර්ණ කාලීන ආබාධයකට ලැබෙන්නේ ඒ වන්දි ගෙවීම. අපේ ගෙවීම ගත්තට පස්සේ සමස්ත රාජ්‍ය සේවයේ තියෙන ක්‍රම වේදී ප්‍රතිලාභ අපට ලැබෙද්දී ක්‍රම වේදී නැහැ. ඒ නිසා ඇත්තටම දුක්ඛිත තත්ත්වයක්. මිය යන නිලධාරීන් වගේම ජීවත් වෙන අයත් ඒ අතර ලොකු වෙනසක් නැහැ. තෙත්ත උනත් ඇත්ත. රාජකාරී කටයුතු වලට ඉවරම ඇමතුම එනවා අලි පැනලා ගමට මෙන්න කොටි පැනලා ඉතින් මෙන්න කිඹුල්ලු ඇවිල්ලා පිඹුරෙක් ඇවිල්ලා උමනෝ සිද්ධියක් පිළිබඳව ඇමතුමක් එනවා මිනිසුන්ගේ. හැබැයි යන්න එන්න වාහනයක් නැහැ. තෙල් ටික නැහැ. පුද්ගලික වාහනයකින් යන්න ඕන සමහර විට. එහෙම නැත්නම් කිලෝමීටර් එතින්දලා ගත්තාම කිලෝමීටර් 40ක් 50ක් දුරකින් තමයි ඇමතුම එන්නේ. ඊළඟ වෙනකොට රාජකාරීක ඒ නිලධාරියා නිරත වෙලා ඉන්නවා. හැබැයි යන්න ප්‍රමාද වීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. එන්නේ කොහොමද? එන්න වාහන තියෙනවද? රජය විසින් පහසුකම් ලබා දීලා තියෙනවද කියලා අපිට දැනගන්න කැමතියි. ඇත්තටම මේ බොහෝ තැන්වලට වාහන පහසුකම් නැහැ. මම සේවය කරන බෙල්ලන්විල අත්තිඩියාවේ භූමියේ, කියන්නේ බෙල්ලන්විල අත්තිඩිය අඩවි ආරක්ෂක කාර්යාලයේ දෙන යතුරු පැදියක් පමණයි. එතකොට අපේ නිලධාරි 5 දෙනෙක් මෙතන සේවය කරනවා. අපට යතුරු පැදියේ යම් රාජකාරියක්කට යන්න නම් යතුරු පැදියකින් යනවා නම් ඒ යතුරු පැදියෙන් යන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් නනේ ඕනම් දෙන්නේ තමයි කියන්නේ. මොකෝ රටේ අනිත් නීතිත් එක්ක පොලිසිය අපි තුන් හතර දෙනෙක් දාගෙන යනකොට කැමති නැහැ. ඒකත් අනිත් එක අපි රාජකාරියක් සඳහා වාහනයක් ලබා ගන්න වෙන්නේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් හරි ප්‍රධාන කාර්යාලයෙන් හරි කතා කරලා. එතකොට ඒගොල්ලෝ ඒ රාජකාරිය සඳහා
වාහන යදවල තිබුණොත් ඒක අවසන් කළ තමයි අපිට ලැබෙන්නේ. ඔය මහත්තයා කිව්වා වගේම අපිට වෙන රාජකාරීක හිටියොත් අපිට ඒ රාජකාරියේ අතරමඟ දාලා ඔකට යන්න තියෙන අවස්ථා අඩුයි. ඔය සියල්ල එක්ක පහසුකම් ලබා ගැනීම සහ නිලධාරී හිගියත් එක්ක නිලධාරී යෙදිච්ච රාජකාරී ස්වභාවයේ ස්වරූපෙත් එක්ක ඒක කියන සැනින් අපිට ওই ස්ථානවලට යමු වෙන්න තියෙන අවකාශය අඩුයි. හැබැයි අපි හිතනවා අපි නිලධාරී විදියට අපට ලැබෙන පණිවිඩයක් යම් නිශ්චිත සාධාරණ කාලයක් තුළ ඉෂ්ට සිද්ධ කරන්න නිලධාරී විදියට අපි කැප වෙලා ඉන්න අපි එහෙම කරලා තියෙනවා. අර කියනකොටම නිලධාරී විදියට දෙන්න සහභාගී වෙන්න බැරි වීමේ ගැටලුවක් තියෙනවා නිලධාරී හිගේ සහ භෞතික සම්පත්වල හිගියත් එක්ක. ඔය දෙපාර්තමේන්තුවේ ඇත්තටම ඔය කටයුතු ටික ඉෂ්ට සිද්ධ වෙනවා නම් නිලධාරී අඩුමතරමේ ඔය දැන්ට අනුමත කාගරකවත් බඳවා ගැනීම කරලා ඔය පාසුකම් ටික දෙනවා නම් ඔය අදහන වචන වලින් 90%ක් දෙපාර්තමේන්තුවක් විදියට අහන්නේ නැතුව දෙපාර්තමේන්තුවේ ඕක තමයි තියෙන්නේ කාංචන. දැන් ඔවුන්ගේ තත්ත්වය අනිත් එක තමයි ඔහු පැහැදිලි කිරීමක් කරා, විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ නිලධාරීන් ගත්තාම භයානකම සේවාව කරන නිලධාරියා ඔවුන් බව තමයි මෙහිදී ඔහු අවධානය කළේ. ඇත්තම කතන්දරේ දැනට රාජ්‍ය සේවයේ භයානකම රැකියාව කරන නිලධාරිය තමයි වනජීවී නිලධාරී. බොහෝ අවස්ථාවල අපටත් අපේ ගෙවල් වලින් යෝජනා වෙලා තියෙනවා ඊට වඩා හොඳයි වෙන රැකියාවක් හොයාගත්තා නම් කියලා. හොඳම උදාහරණ මාත්‍යා අපේ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු එන්නත් බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපි හිතමු පිරිසක් දෙපාර්තමේන්තුවට බඳවා ගත්තට පස්සේ මේකේ තියෙන අවදානම මේකේ තියෙන දුෂ්කරතාවය දැකලා බඳවා ගන්න අයගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව අතහැරලා යනවා වර්තමානයේ. මේ අවසාන වරට බලවා ගත්ත නියාමක මහත්තුරුන්ගෙත් එහෙමයි. ඉතින් ඔය තත්ත්වෙත් එක්ක යම් තෘප්තියක් ලබනවා කියලා කිව්වනේ සදාසීවපාවර සේවයක් කරලා. අන්නේ ඒ තෘප්තිය ලබන්න කැමති කෙනෙක් මේ දුෂ්කරතාවයන් විඳගෙන මේ රැකියාව කරන දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඇරෙන්න වෙන යම් හේතුවක් නිසා මේ දෙපාර්තමේන්තුවේ රැඳිලා නැහැ. ඒ වගේම මගේ සේවා කාලය වෘද්ධාසිය අපි ජීවිතේ 99 බීරිච්ච අවස්ථා තියෙනවා. මගේ ඉස්සර මාත් එක්ක අලිපලා හැරීමකට ගිහිපු මට බාල මට පස්සේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙච්ච දෙපාර්තමේන්තුවට සම්බන්ධ හරිවාස කාලෙවත් අවසන් මෙවිච්ච නිලධාරී මහත්තයෙකුට අලියා ගහව මගේ ඉස්සර. එතකොට අපිට ඒ වගේ අවස්ථාවක අපිත් එක්ක ඉන්න සහෝදර නිලධාරියෙක් අපේ ඉස්සරහ නැති වෙලා ලබන දුක, ඒ ලබන පීඩනය අපි ගෙවල් වල ගිහිල්ලා කිව්වට පස්සේ අනන්තය අප්‍රමාණයි අපටත් කියලා දෙනවා. ඕකෙන් නතර වෙන්න දෙත්තුණත් ඇත්ත. වගේ ගැටලු සහ ප්‍රශ්න මැද තමයි මේ වනජීවී නියාමක නිලධාරීන් වර්තමානයේ සේවය කරන්නේ. මේවා කාලයක් තිස්සේ ඉදිරිපත් කළත් බලධාරීන් ඒවට විසඳුමක් ලබා දීලා නැහැ කියලා ඔහු මතක් කරා. ඒ වගේම හෙට දවසත් ඔවුන්ට විශේෂ දවසක් කියන එකත් මතක් කරා. ඒ පිළිබඳවත් කාංචන විමසීමක් කළා. මේ පිස්සේක මුළු ලෝකෙටම වැදගත් දිනයක් මේ. ඒ ගැන කොණ්ඩල් සඳහන් කළා. ඔව් ඇත්තනම් මහත්තයා, දැන් ලෝක දින දර්ශනී වල් රේන්ජර් ඩේ කියන එකක් කියන ඕක ඇත්තම සත්‍යයේ අපි ওই සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ගත්තේ 2016 වර්ෂ. එතනදී අපි කළේ වල් රේන්ජර් ඩේ එකට දෙපාර්තමේන්තුවක් විදියට අපේ මියගිය කටිකරී දිසිකී යදී මියගිය නිලධාරීන් සිල්පත් කරලා කැලණිය රජමහා විහාරයේ පොඩි බණක් කියලා පිරිකර පූජා කරපු එක. ඉන් පස්සේ අපිට කාලයක් කරගන්න බැරි වුණා. ලෝක දිනදර්ශනී වර්ල්ඩ් රේන්ජර් ඩේ කියලා එකක් තිබුණාට ලංකාවේ දිනදර්ශනී වර්ල්ඩ් රේන්ජර් ඩේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ වනජීවී නිලධාරියෙක්, භූ විද්‍යාන නිලධාරියෙක්, වන සංරක්ෂණ නිලධාරියෙක් සමරන්න තියෙන මේ දිනේටවත් අඩුමතරමේ සාමාන්‍යයෙන් අර මාධ්‍යට පොඩි ප්‍රෝත්සාහයක් දෙන්නවත් මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන්න ඕන කියලා ওই දෙපාර්තමේන්තු වල ඉන්න කිසිම පරිපාලකයෙකුට අදහසකුත් නැහැ, දැනීමකුත් නැහැ, එහෙම අවශ්‍යතාවකුත් නැති කියන එක තමයි පේන්නේ. දෙත්තුණත් ඇත්ත. අපි විශ්වාස කරනවා රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය තිත්තුණත් ඇත්ත. මේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයට විශේෂයෙන් මේ දිනය මේ රටේ බලධාරීන්ට ජනතාවට දැනුවත් කිරීම සඳහාම තමයි ඔබ වෙනුවෙන් මේ ගුවන් කාලය වෙන් කරන්න අපි තීරණය කරේ. මං හිතන හැටියට ලංකාවේ පළවෙනි වතාවට තමයි
ඔබ වෙනුවෙන් ඔබේ කඳුල ඔබේ හඬ වෙනුවෙන් වෙන් කරලා ඇත්තේ? එහෙම මතකයක් තියෙනවද? ඇත්තර මහත්තයා, මේ ඇතම් ප්‍රශ්න සම්බන්ධයෙන් යම් යම් දඟල දී මුද්‍රිත මාධ්‍ය වලින් කතා කරලා තියෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍යක මේ වගේ අවස්ථාවක් ලැබිච්ච අපේ ප්‍රශ්න කියන අවස්ථාවක් ලැබිච්ච එකම අවස්ථාව මේක. අපි ඇත්තම ගුවන්විදුලි නාලිකාවට අපේ ස්තුතිය සංගමයක් විදියටත් පුද කරනවා. ඒ වගේම මං හිතන්නේ ඒක මේ සම්බන්ධයෙන් පරිසරය ගැන උනන්දුව තියෙන සහ අපි ගැන දන්න, අපි කරන කැපකිරීම දන්න, අපි විඳින දුක දන්න සමස්ත ප්‍රජාවගේම ගෞරවයට මහත්කලා කරපු දේ පාත්‍ර වෙයි කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. එවගේම කාංචන වුන් අවසාන වශයෙන් ඉල්ලීම් කිහිපය උත් කරා. මේ ඉල්ලීම් වසර ගණනාවක් වෙනකොට වනජීවී නියාමක නිලධාරීන් විදිහට ඉල්ලීම් කරලා තියෙනවා. මේ ගැටලුවට මූණ පාලා තියෙනවා. නමුත් ඔවුන්ට ඒ පිළිබඳව විසඳුමක් නැහැ. දැන් හෙට දවසේදී ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ දිනය විදිහට, නැත්නම් ලෝක වනජීවී දිනය විදිහටත් සමරනවා. එතකොට නමුත් ඒ සම්බන්ධයෙන් වුණත් බලධාරීන්ගේ අවධානයක් යොමුලා නැහැ කියන එකත් චෝදනා කළා. මෙන්න මේ වගේ ඉල්ලීම් ටික තම අවසානයේදී ඔහු මතක් කළේ. එකක් තමයි එන නිලධාරියා රඳවා ගන්න යම් නිශ්චිත වැටුපක් තියෙනවා. ඒ වගේම අමතර කරන රාජකාරිය සඳහා සාධාරණ ගෙවීමක් කරන්න කියලා පිළිලිමක් කරනවා. පහසුකම් සමහර තැන්වල net එකක් නැද්දක් නේ. ඒ පහසුකම් ටික ලැබෙනවා නම් ඒකත් හොඳයි. ඒ වගේම ඇත්තටම සමහර තැන් තියෙන මහත්ය අපේ නිලධාරින්ට ඉන්න ප්‍රමාණවත් ඉඩකඩ නැති. එන ඕව වැඩි දියුණු කරලා තෘප්තියෙන් අපි කරන රාජකාරිය කරද්දී මීට වඩා ඵලදායී රාජකාරියක් අපට කරන්න ඉඩපස්ථා ලැබෙනවා. ඒකේ ප්‍රතිලාභ සතාසිව්පාවන්ට ගිහිල්ලා, ඒම රක්ෂිතාවට ඉන්න ඔය ජනතාවට ඒකේ ප්‍රතිලාභ ගිහිල්ලා, ඔය වනජීවී දෙපාර්තමේන්තුවට අදින කොහොමද තියෙන්නේ ඒක, ඔය හේතුවෙන්න පුළුවන්. වනජීවී නිලධාරියා තෘප්තිමත් කරමින් මේ සේවය ගන්න ක්‍රමවේදයකට පරිපාලනය බොහොම ඉක්මනට යොමු විය යුතුයි කියන තැන තමයි මම අවසාන වශයෙන් යෝජනා ඉදිරිපත් කරන්නේ. ඒ පැහැදිලි කිරීම ටික සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති යූජේ සනරත් මහත්මයා තමයි ඉදිරිපත් කළේ. මේ කණ්ඩායමට අනුරාධ සහයෝගය දෙනවා කියන්නේ, වරප්‍රසාද ටික දෙනවා කියන්නේ, ඔවුන් තෘප්තිමත් කරනවා කියන්නේ මේ රටේ සතාසී උපාව ආරක්ෂා වෙනවා, මේ රටේ ගහකොළ ආරක්ෂා වෙනවා, මේ රටේ ගංගා ඇලදොල ටික ආරක්ෂා වෙනවා. අන්න ඒ ස්වභාවික සම්පත් ටික ආරක්ෂා කරන්න නම් සීත කාමරවල ඉන්න සැලසුම් හදන ආදරණීය රාජ්‍ය නිලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු වෙලා මේ වන ජීවීන් රකින්න ඉන්න මේ නිලධාරීන් ආරක්ෂා කරන්න කියලා තිතුණත් ඇත්ත මතක් කරන්න කැමතියි. තිතුණත් ඇත්තට කතා කරන්න පුළුවන් 0.71536 13 7, 0.71536 13 7 දුරකථන අංකයෙන් තිතුණත් ඇත්තෙන් සමුගන්නවා. මම කාංචන. මම අනුරාධ. ඔබට සුබ දවසක්. අපි මේ